जीवन का बुद्धन माये तुम्हें मत ओबटा मिलता जीवन या तारते संबंध हमें पिंगमत ओबटे थे संवेदने करने बाउट जानो पाहिनी दायकत्व सदन्वेशना माला दे तमत एक दायकत्व सदन्वेशना वा मेलसिंग पिंगमत ओबटे की निमताई ये सोधना पिता ने ये उद्देश्य प्रसिद्ध करे आराधना और बिलिगिन में मोतुम कम से भाव मंडपे चकर मकोटवा ඊළඟ විචෝ උපස්ථානාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය පෝජ්ජපාද මොරන්තුඩුවේ රාහුල ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වක පිළිගනිමු සාදු 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 අද සෙදී මෙම තුම් සඳහන් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නන්දා දසනායක මෑණියන් සහ සංජීව සේනාරත්න පුතුණුවන් විශාලී සේනාරත්න දේවිය සහ සංජීවනී සේනාරත්න දුව සුමින්ද පෙරේරා බැනන් වන ඇතුළු පවුලේ දෝතරු ඥාති සුපින්න පිළිසෙයි සමන්ත චංකවාදීනසු අත්තා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජං සුනන්තු සංඝ මුක්තං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඊනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වසුතුනි කතමානි තීනි දානමේ පුඤ්ඤ කිරිය වසුතු ශීලමය පුඤ්ඤ කිරිය වසුතු භාවනාමය පුඤ්ඤ කිරිය වසුතුති සතු සතු සද්ධාවන්ත කාරණික පින්නතුනි මේ පින්වත් සෑම දිනම අද දින බෞද්ධ රූපවාහිනී නාලිකාමී නැදිරියට පැමිණිලා දැන් මේ සූදානම් වන්නේ ලෝතුරා බුදුජානන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වන දහම් කරුණක් කට සමන් දීම සඳහායි දැන් බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ බිරිඳ නන්දා දසනායක පුතා සංජීව සේනාරත්න ලේලිය නිසාදී සේනාරත්න දුව සංජීවනී සේනාරත්න බෑනා තුමින්ද පෙරේරා ඇතුළු මොනුගුරු පිරිස තමයි අද මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ ඒ වගේම අරමුණ තමයි මේ පල්ලෝගේ හේමතිලක සේනාරත්න මියගේ දෙමාපියන් ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට පින් පැමිණවීමත් මේ දේශනාවේ බලාපොරොත්තු වෙනවා ඉතින් මෙන්න මේ අරමුණු මුල් කරගෙන තමයි අද මේ පින්වත් පිරිස බෞද්ධ නාලිකාවේ මේ මෙදිරි පරිසරයේ පැමිණිලා අපිට ආරාධනා කරලා දැන් මේ පින්කම සූදානම් කරගෙන තියෙනවා ලෝතුරා බුදුජානන් වහන්සේ ශ්‍රී මුඛ පත්මේ දේශනා කොට වදාළ සූත්‍ර පාඨයක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාස්ථානේ තබා ගන්න තියෙන්නේ බණැසීම සම්බන්ධයෙන් මේ පින්නතුල බොහෝ සෙයින් කරුණු කාරණා දන්නවා ඇති. බණහන පින්නතුන් හොඳට සතෝ සංපජාන කාරීව ඒවගේව හත්ත විකාර පාද විකාර මුඛ විකාර නොදක්වා උදබිම වටපිට නොබලා නිදි කිරන්නේ නැතුව බණ ටික අහනවා නම් ඒ බණැසීම මේ පින්නතුලට නිවන් දොරටුවක් වෙනවා.
ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ ධර්මාසන ආරූඪව අත්ථ විකාර පාද විකාර මුඛ විකාර නොදක්වා සත්ව සංසජානකාරීව දේශනාව පවත්වනවා නම් එම දේශන එම දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙයි. ඒ නිසා අපි දෙපක්ෂේම නිවන් දොරටු දෙකක් අභියසයි ඉන්නේ. නිසා මේ බණ හැදීම අපිට ඒකාන්තයෙන්ම මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියන පැතුමින් යුතුව ධර්ම දේශනාවට සවන් දෙමු. ධර්ම දේශනාව පවත්වමු. විශේෂයෙන් බුදුජානන් වහන්සේ අපිට දේශනා කළා කියනවා සංසාරේ සැරිසරණ සත්‍යයගේ සැබෑ දියුණුවක් සැබෑ ප්‍රගතියක් ඇතිවන්නේ පුණ්‍ය ශක්තියෙන් කියනවා. බෞද්ධ ප්‍රතිපදාවේ මූල ධර්මයේ මූලික හරය තමයි පව් නොකරින් වීමත් පිනට නැඹුරු වීමත්. ඒ නිසා බුදුජානන් වහන්සේ මාතෘකා මම මාතෘකා කළ සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ බෞද්ධයා විසින් තින් සිද්ධ කරගත යුතු ක්‍රම තුනක් ගැනයි. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ දේශනා කරනවා තීරිමානි වික්කවේ පුණ්‍ය කිරිය වස්තුනි මහණෙනි පින් කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. මොනවද? දානමේ පුණ්‍ය කිරිය වස්තු. දන් දීම පින් සිද්ධ කර ගැනීමේ එක ක්‍රමයක්. සීලමේ පුණ්‍ය කිරිය වස්තු. සීල රැකීම පින් සිද්ධ කර ගැනීමේ තවත් ක්‍රමයක්. භාවනාමේ පුණ්‍ය කිරිය වස්තු. භාවනා කිරීම පින් සිද්ධ කර ගැනීමේ තවත් ක්‍රමයක්. ඉතින් බෞද්ධයන් බොහෝ සෙයින් මේ පින්පව් කියන මේ ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන කටයුතු කරනවා. හැබැයි බෞද්ධයෝ විශේෂයෙන්ම මීට වඩා තැනක් දෙන්නේ තාවකාලික වශයෙන් තියෙන දේවල් වලට. තාවකාලිකව තියෙන දේවල් වලට තමයි පිනටත් වඩා තැනක් දෙන්නේ. සංගෙදි මුතුමැණි කියන මේවට පිනටත් වඩා බොහෝ සෙයින් බෞද්ධයෝ තැනක් දෙනවා. නමුත් මේ පින කියන එක ඒ කියන්නේ මේ ලෝකයේ ආර්ථික උද්ධමනයකට වාජනේ නොවන දෙයක් හැටියට අපිට සලකන්න පුළුවන් සංකාවනෝ සංකා කියන එක. ඒකේ සනාතන වටිනාකමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි පින කියලා කියන්නේ. ලෝතර බුදුජානන් වහන්සේලෝ පහළ වුණා. පහළ වුණා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක් තුළදී හෝ අබුද්ධෝත්පාද කාලයක් තුළදී හෝ මේ පිනේ තියෙන ආනිසංස විපාක ශක්තිය නැති වෙන්නේ නැහැ. එහෙම නැති වෙනවා නම් කෙනෙකුට මේ පින තුළින් පාරමී පුරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පස්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ මේ පින තුලින් පාරමී පුරන්න බැරි. අපි කරන දේ එතනම නැති වෙනවා නම් ඒ උත්තරයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින අයිති කොටසක් තියෙනවා. ඒ කියන්නේ කර්ම නියාමයට අයිති. අපිට අපේ ජීවිතේ සමන්ත කියලා කොටස් අයිති කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ මොකද්ද? සමන්ත අයිති දෙන කොටසක් තියෙනවා. ඒ තමයි කර්ම. කර්මයේ දුරසීයන්, කර්මයේ ඥාති, කර්මයේ පිළිකරණ. ඉතින් මේ කින කියලා කියන්නේ කර්මයේ කොටසක් තමයි. බුදුජානන් දේශනා කළා මේක තමයි මේ කුසල අකුසල කර්ම තමයි අපි අරගෙන යන්නේ. ඒ නිසා අපිට තියෙන සදහම නිධානය මොකක්ද? පුණ්‍ය නිධානය. මේ පින අපිට තියෙන සදහම නිධානය මේ පින. අපිට තියෙන සදහම ධනය මේ පින. පින කියලා කියන්නේ අකුරු දෙකයි. නමුත් ඒකේ බලය නිසා සාංසාරයේ දැරිකරන සත්‍යයගේ විශාල බරක් කරගහගෙන යන්නේ මේ පුණ්‍ය ශක්තිය.
ඉතා ඒ පුණ්‍ය ශක්ති වනතෙන් මුලින්ම කිව්වේ දානමය පුණ්‍ය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ උපදේශයක් තියෙනවා දේශනාවක් තියෙනවා දිනක් තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක ධර්ම දේශනාවක් පැවැත්වුවා මේ දේශනාවට බොහෝ පිරිසක් ආව අහංකම් දෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ මිනිස්යාගේ තියෙන විවිධත්වය ගැන. ඒ කියන්නේ දැන් බැලුවාම පින්නතුනි දැන් මේ පින්නට මේ ජීවිතේ ලැබිලා තියෙන කොමකින්ද? මේ ජීවිතේ ලැබිලා තියෙන පිනක විපාකය. දැන් හැබැයි ඔක දෙවිලා යනවා. දෙවිලා යනක නැති වෙනවා අලුත් අලුත් පින්කම් නොකරගත්තොත් දෙවිලා ගිහිල්ලා ඊළඟට ඇති වෙන්නේ අපතලට ඒකින් අපි කොහේට ගිහිල්ලා උපදින්න පුළුවන් ඉතින් මිනිස්යාගේ විවිධත්වය ගැන දේශනා උනා දේශනා කළා මේ ලෝකේ සමහර අය ඉන්නවා බොහොම ධනෙ තියෙනවා ඒ වගේම මේ කන්න බොන්න හොඳට තියෙනවා ඇඳුම් කලද හොඳට තියෙනවා ආහාර පාන හොඳට තියෙනවා හැබැයි උදව්වට කිසිම කෙනෙක් නැහැ. උදව්වට කිසිම කෙනෙක් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ට කෑම ටිකක් වෙලා දෙන්න කවුරුවත් නැහැ. ඒව උදව්වට කිසිම කෙනෙක් හඳෙන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ තනියම දන් දීලා තියෙනවා. කාත් කවුරුත් එක්කාස කරගන්නේ නැතුව, සහභාගී කරවා ගන්න නැතුව, සම්බන්ධ කරගන්න නැතුව ඒගොල්ලෝ තනියම දන් දීලා එහෙමයි මේ ලෝකේ නැත්නම් ඉතින් ඒ අයට හොඳට ධනෙ තියෙනවා නමුත් ඒ අයට උදව්වට ඒ වගේ උපකාරකයන් කවුරුත් නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේශනා කළා මේ තව සමහර අය ඉන්නවා බොහෝම පින්කම් කරනවා අනිත් අය හවුල් කරගෙන හොඳ පින්කම් කරනවා යම් යම් අපි පින්කම් කරන්න කියලා පින්කම් තියෙන පොළවල් වලට එක්කරගෙන යනවා කතා කරනවා ඔක්කොම කරනවා හැබැයි එයා කපියක්වත් වියදම් කරන්නේ නැහැ අනිත් අයව යොදවමින් එයා පින්කම් කරනවා ලොකු ලොකු පින්කම් කරනවා හැබැයි එයා කපියක්වත් යොදවන්නේ හැබැයි පිරිකර එයාගේ පිරිස එක්කහසු කර ගන්නවා ඉතින් එහෙම කරලා එයා පින්කම් කරනවා එයා හැබැයි එයා හැබැයි උපන්නන් පස්සෙ මනුස්ස ලෝකේ එයා දුප්පති ධනියෙ නෑ හැබැයි පරිවාර සේනාව ඉන්නවා එයා මොනා හරි වැඩකට කතා කළොත් ඕන තරම් සෙනග එන්න ඉන්නවා මුළු ගම මුණක් එන්න ලැස්ති හැබැයි එයා දුප්පත් ඒ වගේම තවත් සමහර අය ඉන්නවා එයා හොඳට පින්කම් කරනවා තමන් වියදම් කරමින් හොඳට තමන්ගේ ධනෙ වියදම් කරන හොඳට පින්කම් කරන. ඒ වගේම ඒ පින්කම සඳහා බොහෝ අය සේනාව සහභාගී කරගන්නවා. හොඳට සහභාගී කරගන්නවා. අන්න එයා මනුලව උපන්නොත් එයාට නිවන සම්පත්තියක් තියෙනවා ධනයක් තියෙනවා. තවත් සමහර අය ඉන්නවා එයා පින් කරන්නේ නැහැ. අනුන් කරන පිනක්වත් වළක්වනවා ඒක නවත්තලා දානවා. අකුල් හෙලනවා. එහෙම ඉන්නවනේ නේද? එයා කරන්නේ නැහැ අනුන් කරන පිනක් වළක්වන. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට මොනවා හෝ දෙන්න එහෙම නැත්නම් පින්කමක් කරන්න සූදානම් වුණාම එයා කියන්න පුළුවන් කවුරුම දෙන්න එපා. ඕක කරන්න එපා. කියලා අර එයා දෙන දීම වලක් කරන නවත්තලා දා ඒක මොකද්ද තව මොකද එයාගේ ලාභේ වෙනස්කුවා ඉතින් ඒ අර මනුස්ස ලෝකේ ආවයින් පස්සේ ඒ අයට කර තියා ගන්න දෙයක් ඒ අය උදව්වක් ගිහිල්ලා ඉන්නවත් ලැබෙන්නේ සමහර විට බෙහෙත් ගත්තත් වර්ධිනවා සමහර වෙලාවට එයාගේ දැනුම තියෙනවා මේ හොඳ ජොබ් ඕන තරම් හැකියාවල් ඕන තරම් තියෙනවා
නමුත් එයාට ඒක ලැබෙන්නේ ඉන්තෝපේ සුදුසු තනුත්තේ ඉන්තෝපේ ඉතින් මේ වගේ කොටසකුත් ඉන්නවා මේ ලෝකේ ඉන්නවද නැද්ද ඉන්නවනේ එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා මේ අනුශාසනා කරන කොට එතන විදිහට තරුණි තරුණියන් කල්පනා කරන එක මහා ආශ්චර්යමත් දෙයක් නේ ඒ කියන්නේ මම හොඳ දෙයක් නේ කියලා ශ්‍රද්ධාව ඇති වුණා එයා කල්පනා කළා මම හතරදී මේ යසයිතුණු ජීවිතේ ප්‍රශංසා ධන සම්පatti ලබන්නත් කැමති පිරිවර ලබන්නත් කැමති කියලා එයා කිව්ලා මොකද කළේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ එක දින අම්මා අපේ දානෙට වඩින්නේ බුදුජානන් වහන්සේ ඇහුවා ඔක්කොම මේ මහා සංඝරත්නය කියලා ඕක ඔක්කොම තමයි යා දුප්පත් කෙනෙක් ඔක්කොම වඩින්න ඕන කියලා සියලුම ස්වාමීන් වහන්සේලා වඩින්න ඕන කියලා බුදුජානන් වහන්සේ දානේ බාර ගත්තා අරගෙන ඉවර වෙලා දැන් මෙයා මොකද කරන්නේ මේ මෙයා දුප්පත් කෙනෙක් මෙයා මේ දුවගෙන දෝගෙන ගිහලා ගමේ තියෙන සියලුම ගෙවල් වලට ගියා ගිහිල්ලා කිව්වා මම දානයක් දෙන්න යන බුද්ධත්වම මහා සංඝරත්නය මට උදව් කරන්න ඉතින් සමහර අය පොල් දුන්න කිව්වා අම්මේ තාත්තේ අප්පච්චි මට උදව් කරන්නේ කියලා කිව්වා හන්දයි පුතේ අපි කරන්න බොහොම හොඳ පින්කමක් කියලා සමහර පොල් දුන්න සමහර හාල් දුන්න සමහර එළව දුන්න මෙයා ඔහොම ගමින් ඒ ගාගෙවල් වල යනකොට මෙයා ගියා හොඳ සල්ලිකාර සල්ලි තියෙන ධනවත් මුදලාලි කෙනෙක් ළඟට මුදලාලි කෙනෙක්ගේ කඩේකට ගියා ගිහින් ලැකියුව මුදලාලි මම ලොකු දානයක් දෙන්න යන්නේ මුදලාලියව මොකද තමයි දෙන්න දාන කිව්වා මෙහෙම බුද්ධත්වමක මහා සංඝරත්නයට මම දානයක් දෙන්න යනවා කියලා ඊට පස්සේ අන්න මුදලාලිට සනීප කරන්න බැරි රෝගයක් ඇතුණා ඒ මොකක්ද ඉංග්‍රීසියා ඉතින් මුදලාලි කල්පනා කළා මේකට පුළුවන් දෙයක් කියලා කරන් මේක වුණාට වඩා ඉදිමෙන් යන කියලා මුදලාලි හරිම ඉදිරියට පුළුවන් දෙයක් කියන්නේ මේක කරන්න කියලා මොකද කළේ දැන් සෝ සාමාන්‍යව සමාජයේ තියෙන දේ මොකද කළේ එනවා සමාජයට දෙන්නම් කියලා ඇඟිලි තුනේ ඒ කියන්නේ ඇඟිලි තුනේ කව කරලා අරගෙන ඇඟිලි තුනේ හාල්ලට තුනක් මුන්නට තුනක් කඩලට තුනක් දුන්නු. ඒ වගේම කිනිච්චෙන් තෙල් බින්දුවක් දුන්නු. ඉතින් එහෙම දීලා දැන් මේ මුදලාලි එහෙම දුන්නන් පස්සේ අර තරුණේ හරිම ඥානවන්තයි. දැන් බලන්න අපි ඔය වගේ දෙයක් හොඳ කෝටිපති දැනකට ගිහිල්ලා මුදලාලි කෙනෙක් ළඟට ගිහිල්ලා ඔහොම දුන්නොත් අපි මොකද කරන්නේ? ඈ අපි ඒකෙම තමල ගහනකදී මේ එයා හරිම හොඳයි දැන් සමාජ වෙලාවට ඒ තරුණ දුවන් වෙලා හිටියත් දන්නේ නැහැ හරිම ගුණවත් එයා ඒක වෙනම ගත්තා වෙනම අරගෙන උදාගෙන ගියා ගිහිල්ලා එයා ඒක දැන් මාවතාන දැන් මේ මුදලානේ මොකද කරන්නේ අර කඩේ එන යන අයට කියනවා අන්න අර කාව මෙහෙම දානයක් දෙනවයි කියලා කිව්වා මම ඒකට දුන්නා මේ ඇඟිලි තුනේ අන්නලා මෙන්න මේ විදිහට හාල් ඇට තුනක් ඒ වගේම මුං ඇට තුනක් ඒ වගේම කඩල ඇට තුනක් මේ විදිහට කියලා අර ඇඟිලි තුනේ මෙහෙම කරලා පෙන්නුවා ඇඟිලි තුනේ තුන එහෙම අල්ලලා පෙන්නනකොට ඒක නිකන් ඌටගේ කකුල වගේනේ ඉතින් ඊට පස්සේ අර මිනිස්සු නමක් පට බැඳ යාට බිලාල පාදක තිස්ස සෙප්පි ඒ කියන්නේ බලල් කකුලේ බුදලා මිනිස්සු හරි දක්ෂයි ඒ විදිහට පටවන්නේ ඉතින් එයාට හැබැයි එවලිම විපාක ලැබුණා දැන් අද තරුණයා අරක අරගෙන ගියා මියාට හිතන මේක මේ බුදලාගේ කීතනවා මේක දැන් මම දුන්නදේ ධාරිත ගණිමිද කියලා මියා යවුවා කෙරේ යවල බැලුවාම අර තරුණයා මතද කලේ මේක ඒ තරුණයාගේ දාන දෙන තැනට ගිහින්තුවා මේක ගන්න ඕනේ ඒ අයට කිව්වා මේක ගන්න මේක තමයි මේ දොස්සක් වුණාට මේක අහගෙන මේක ගන්න ඕනේ කියලා දුන්නේ ඉතින් මේ බව පණිවිඩේ මුදලාලිට ආවා
ඊළඟ මුදලානි කල්පනා කරනවා මේක බුදුරජාණන් වහන්සේ ළඟදී මේක මට නින්දා කරයි කියලා. ඉතින් මොකද කළේ? මෙයා මොකද කළේ? ඉතින් දැන් දානි දෙන අවස්ථාවේ දැන් ඒ බුද්ධත්වක මහා සංඝරත්නයේ වැඩියා දානි පූජා කළා අර තරුණයාට පිළිස බොහොම සතුටින් අවසානයේදී මේ ඒව අවසානයේදී මේ තරුණයා කිව්වා එතකොට මේ මුදලාමි මේ ගැන එහෙම කියයි කියලා පිටේ වෛරයක් ඇති කරගෙන පිටියක් ඉමේ ගහගෙන කියනවා ගියේ. එහෙම දෙයක් කිව්වොත් ඇනලා මරලා දාන. දැන් බලන්න ඒ තරුණයා මරුන් කන්නේ වරදක් කළාද? නෑ. ඉතින් මේ මොකද කරන්නේ? ඉතින් මේ මුදලාමි තා මේ තරුණයා දාන බුදුරජාණන් වහන්සේ දන්වන්න අවසානයේදී මේ තරුණයා මොකද කළේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ දානි සඳහා සියලු දෙනාම සහභාගී කරවා ගත්තා. සමහර අය ගොඩාක් දේවල් දුන්නා. හාල් ගෝණි ගණන්, සීනි ගෝණි ගණන්, ඒවා කිලෝණු ගෝණි ගණන් දුන්නා. තව සමහර අය කිතක් දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සෑම දිනකටම එක හා සමානම ආනිසංස ලැබෙන විදිහට අනුශාසනා කරනසේ වාසනා ආරාධනා කළා. ඒ අවස්ථාවේදී මුදලාලිට පුදුම හිතෙනවා මම මෙවැනි කෙනෙකුට නේද මෙවැනි දෙයක් කරන්න ආවේ. ඉලා මෙයාට මිල වැඳලා සමාව ගන්න හැදුවා. සමාව ගත්තා. ඒ වෙලාවේ තමයි කියලා. මම මේ සුත්තක් නෙමේ දානෙට දුන්නේ කියලා කිව්වා. බොහොම පොඩි දෙයක් නෙමේ දානෙට දුන්නේ කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පොඩි දෙය උනත් දුන්නේ කාවෙන් වෙන්ද? ඒ හාල් ඇට තුනක්, ඒ වගේම කඩල ඇට තුනක් දුන්නේ කාවෙන් වෙන්ද? ලෝකතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් කියලා තථාගතයන් වහන්සේ අනුශාසනාවක් කළා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. මේ පුංචි පුංචි පින්කම් වලට ගණ්‍යා කරන්න එපා. දැන් පුංචි පින්කමක් නේද නේද? ඒවට ගණ්‍යා කරන්න එපා කියලා කිව්වා. නින්දා කරන්න එපා කියලා කිව්වා. අපහාස කරන්න එපා කියලා කිව්වා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. උද බින්දු නිපාතේන උද කුම්භෝ පූරති. ඒ කියන්නේ වතුර බින්දුව බින්දුව වැටලා කලේ කියනවා. අපි හිතමු වතුර බින්දුවක් වැටෙනවා කියලා ඒක ගණන් නොගෙන හිටියොත් ඒක අපිට අහිමි වෙලා යනවා. නමුත් එතෙන්ට කලයක් තිබ්බොත් කලේ පිරෙනවා. අන්නේ වගේ තමයි පුංචි පුංචි පින්කම් කිරීමෙන් තමයි Taman කෙනෙක් පිරෙන්නේ. උද බින්දු නිපාතේන උද කුම්භ පූරති පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පි ආකිය. ඒ කියන්නේ දීරවීර පඬිතුත්තුමියන් වහන්සේලා පුංචි පුංචි පින්කම් කරලා පිනින් ඉතිරිලා පැතිරිලා යනවා. ඒ නිසා මෙතන සඳහන් වී දේශනාව පැවැත්තේ විශේෂම තරුණයාට නෙමෙයි අර පුංචි දෙයක් පූජා කරපු මුදලාලිට. ඉතින් පුංචි පුංචි පින්කම් ඒවා ගණන් නොගෙන ඉන්න එපා කියලා. දැන් සාමාන්‍යයෙන් තමන්ගේ පන්සලේ ලොකු පින්කමක් තියෙනවා නම් තමන්ට තියෙන්නේ ගෙදර වාසි මල් ටිකක් නම් ඒක අදාගෙන ගිහිල්ලා උන්වහන්සේට පූජා කරපම් මොකද සිද්ධ වෙන්නේ? ඒ වගේම තමයි සමහර අය ওই හඳුන් කෝරු ගහනකොට එකම උඩ හඳුන් කෝරු ගහනවා නේ. හඳුන් කෝරු ගහන එක නේ ඒක සුද්ධ කළා දාපම් මොකද සිද්ධ වෙන්නේ? ඉතින් මෙන්න මේකට කියන පුණ්‍ය ක්‍රියා. එනිසා නාන් දේශනා කළා මේ පින් කරගත යුතුයි. මේ කුසල ධර්ම පින් කරගත යුතුයි. ඒ පිනෙන් තමයි මනුස්සයාගේ සාර්ථකත්වය ප්‍රගතිය ඇතිවන්නේ. ඒක දානමය පුණ්‍ය කිරිය වස්තුව. ඊළඟට සීලමය පුණ්‍ය කිරිය වස්තු. ඉතින් දැන් මේ පින්න තුනට නිත්‍ය පංචශීලයක් තියෙනවා. ඒ වගේම ඒ පංචිල් සාමාන්‍ය මානව ධර්මතාවය ඒක ආරක්ෂා කරගන්නට ජීවිතයේ ජීවත් වෙන මේ බින්දුතුන් එක සාකලික දුෂ්කර තමයි. අමාරු තමයි රාජකාරී කරමින් ඒ වගේම ගෙදර වැඩ කරමින් සාකලික දුෂ්කර තමයි. නමුත් ඒක ආරක්ෂා කරන්නට සාකලික එතකොට ඒ වගේම තියෙනවා ආජීවත්තම සීලය.
ආජීවස්තමක සීලය සාමාන්‍යයෙන් පන්සිල් පද පහට එහා ගිය ඒ වගේම මිත්‍යා ආජීවයෙන් කියන්නේ මිත්‍යා ආජීවයෙන් වෙන සම්මා ආජීවයෙන් ජීවත් වෙන සිතා පදයක් එකට සම්බන්ධ කරලා සමාදන් කරනවා. මේ ආජීවස්තමක සීලය විශේෂයෙන් සමාදන් කරවන්නේ සමහර ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාගේ පරිසරය තුළ. ඊළඟට තියෙනවා අෂ්ටාංග උපෝසක සීලය. අෂ්ටාංග උපෝසක සීලය අර දැන් ආජීවී පංච සීලය එක දිවි විනය ආජීවස්න සීලයක් තමයි. එතකොට අෂ්ටාංග උපෝසක සීලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පසළොස්වක් බොහෝ දවසට සමාවක් බොහෝ දවසට ඒ සමාදන් වෙනවා නේද? පසළොස්වක් පොහොයට සමාදන් වෙනවා මේ අෂ්ටාංග උපෝසක සීලය. එතන ඒක දැන් පංච සීලයටත් ආජීවස්තම සීලයටත් උපෝසකය කියන්නේ නැහැ. අර සතර පොහොයට පිළිගන්න එකට තමයි උපෝසකය කියලා කියන්නේ. එතකොට උපෝසකය කියලා කියන්නේ උපවාසය කියලා කියවහම වාසය කරනවා කියන තේරුම. වාසය කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් අපි දවස් ආහාරයක් ගන්නවා, රාත්‍රී ආහාරයක් ගන්නවා. කියන්නේ එතකොට රාත්‍රී ආහාරයේ නොගෙන ඉඳීම තමයි උපවාස කරනවා කියලා කියන්නේ. උපෝසකය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියනවා නම් මධ්‍යහයෙන් ඉඳලා ආහාර ගන්න පස්සේ ගන්නෙ නෑ. යාජීව අෂ්ටාංග උපෝසක සීලේ සමාදන් වෙන බින්දුතුන් ඈත ආහාර ගන්නෙ නෑ. ඒක තමයි උපෝසකය කියලා කියන්නේ. උපවාස කරනවා කියන අර්ථය. ඉතින් මේ උපෝසකය බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලක් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍ය සෞඛ්‍ය නිසාද වෙන යම් හේතු නිසාද කියන්න දන්නේ නැහැ. ඒ උපෝසකේ බුදුජානහන් 15 වෙනි ඉස්සෙල්ලා ලෝකයේ තිබිලා තියෙනවා. මහා මායා දේවීන් වහන්සේ සිද්ධාර්ථ කුමාර උපත්ති දවසේ උපෝසකේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම තවත් සමහර උපාසකවරු බුදුජානහන් ළඟට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ උපෝසකේ සමාදන් වෙලා ඉන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපේ බෞද්ධයේ තියෙන උපෝසකයේ ඒක නැත්තම් සාමාන්‍ය උපෝසකයේ කියන එක දන්නේ නැහැ. නමුත් කොහොමද උපෝසකය තිබිලා කියන්නේ. ඉතින් ඒකට කියන ආජීව අෂ්ටාංග උපෝසක සීලය. ඊළඟට තියෙනවා දස සීලය කියලා. දහ සීලයේ විශේෂයෙන්ම කෙනෙක් සමාදන් වෙන්නේ සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානවල. ඒ වගේම කාලයක් එයා දිගින් අයින් වෙලා ඉන්නකොට තාවකාලික දහසින් සමාදන් වෙනවා. ඒකේ වෙනස තියෙන්නේ රාංකෙදී මුතුමැණි කියන මේවා පරිහරණය නොකර, මිල මුදල් පරිහරණය නොකර, පල්ලි වශයෙන් කියන දේවල් පරිහරණය නොකර එයා ජීවිතේ ගත කරනවා. ඒකට කියනවා ගුහස්ත දස සීලය කියලා. ඉතින් මෙහෙම කෙනෙකුට දැන් සමහර කෙනෙකුට පන්සිල් වල ආනිසංස දැකලා ආජීවස්තම සීලයේ ආනිසංස දැකලා අෂ්ටාංග උපෝසක සීලයේ ආනිසංස දැකලා ගුණස්ක දස සීලයේ ආනිසංස සම්බජ්ජා දස සීලයේ කියලා. ඉතින් එහෙම දෙන්න පුළුවන් තමයි. ඒකත් සම්බජ්ජා දස සීලයෙන් පස්සේ තියෙනවා කැමති කෙනෙකුට උපසම්පදා සීලය. උපසම්පදා සීලය තියෙන ඒ උපසම්පදා සීලය තමයි මේ සීලයේ තියෙන ඉහළම පෙරවර අවසානම තැන. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ සබුදජානන ශ්‍රාවකයෝ මේ සීල් සමාදන් වෙලා ආරක්ෂා කරගත්තේ නැති වුණොත් මේ සීල් කැඩුවොත් උන්වහන්සේ දේශනා කරනවා ඒක තමයි මේ ශාසනයේද කරන විශාලම හානිය කියලා. මොකද මේකේ සමන් ප්‍රතිඥාවක් දෙනවා, ලෝකයට තේින ප්‍රතිඥාවක් දෙනවා අපි සිල් සමාදන් වෙලා ඉන්න පිරිසක් කියලා හැටියට. ඒකත් ඒ හැටියට ප්‍රතිඥාවක් දීලා ඒක කැඩුවොත් ඒක තමයි මේ ශාසනයට කරන විශාලම අපරාධය කියලා. වෙන කෙනෙකුට එහෙම කරන්න බෑ. පිටින් කෙනෙකුට ඒක කරන්න බෑ. කරන්න පුළුවන් මේ ශාසනය ඇතුලේ ඉන්න කෙනෙකුටම
පමණයි. ඒ කියන්නේ සත්තරන් වඳ වෙන්නේ සුදු රත්තරන් වලින් මිස රිදී වලින් නෙවෙයි. සුදු රත්තරන් කියලා දෙයක් තියෙනවා. ඒක කැරට් 23කට වඩා අඩුයි. හැබැයි ඒ සුදු රත්තරන් වලට දානවා රිදී. රිදී කවලම් කරපුවාම පොර කරනවා. පොර කරපුවාම රත්තරන් වල තියෙන වටිනාකම අඩු වෙනවා. ඒකේ මූලෙමේ අගේ අඩු වෙනවා. ඒ රත්තරන් වල තියෙන වටිනාකම අඩු වීම මූලෙමේ අඩු වෙනවා වගේ තමයි සාසනික වශයෙන් ඇතුලේ ඉන්න. ඒ කියන්නේ අපි සිල්වත් කියලා ඉන් අය ශික්ෂාපද කැඩුනම තමයි මේ සාසනය එතනින් තමයි පටන් ගන්නෙ විනාශය. ඉතින් මේක මුස්ලිම් කෙනෙකුට ඒ වගේම දෙමළ කෙනෙකුට ක්‍රිස්තියානි කෙනෙකුට කරන්ට කරන්න පුළුවන් මේ සාසනික පරිහානිය කරන්න පුළුවන් එකම දේ තමයි ඒ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා උපාසිකා පිරිස අපි ප්‍රතිඥා දීලා තියෙනවා. නමුත් අපි අතින් ඒවා කැඩුනහම මේ සාසනයේ විශාල හානියක්. ඒ කියන්නේ ශික්ෂා පදයක් කැඩුවොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ආඥා ධර්මයට පහර දීමක් වෙනවා. ඒ නිසා පින්නතුනි තේරුම් කරගන්න ඕනේ මේ ඒ ශික්ෂාපද රැකීම පින් සිද්ධ වෙනවා. දැන් දානෙන් ලැබෙන ආනිසංස සීලෙන් ලැබෙන්නේ නැහැ. සීලෙන් ලැබෙන ආනිසංස දානෙන් ලැබෙන්නේ නැහැ. එබැවින් මේ දෙකෙන්ම ලැබෙන ආනිසංස භාවනාවෙන් ලැබෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දානයක් දෙනවා දෙනකොට ඒකට වියදම් වෙනවා නෙමෙයි. සීලයකට වියදම් වෙන සතපහක්වත් නැහැ. සතියක්වත් වියදම් වෙන්නේ දැන් කරන්නේ නැති එකම නේද? ඉතින් දැන් බැලුවොත්ම මෙතන පැය තුල දිහා බැලුවොත්ම මේ පිනතර අනිත්‍ය පංචශීලයේ සමාදන් වෙනවා. මේ ගැන හිතුවොත්ම දැන් මේ පැය තුල මේ පිනතුල්ලා ආනාති පාතේ මේ වුණා. එතකොට මුළු ලෝකේටම අභය දුන්නා නේද? ඒ වගේම මුළු ලෝකයේම තියෙන වස්තු වලට ආරක්ෂාව දුන්නා වුණා වෙනවා නේද? ඒ වගේම මුළු ලෝකයේම තියෙන කාම වස්තු වලට ආරක්ෂාව ලැබුණා. ඒ වගේම මෙතන දැන් මෙතෙන් තාවට මෙතන ඉන්නකොට මුසාවක්, බොරුවක්, කේලමක්, කිස්වචනයක් මේ පැතුල කියවෙන්නේ නැහැ. හැබැයි මෙතනින් ගියාම නම් වෙන්න පුළුවන්. හැබැයි එකෙන්දි Taman එකෙන් පීඩා විඳින්නේ නැහැ මෙතෙන්දි. ඒ වගේම රහමෙර කාණින් සම්පූර්ණ වැළකෙන. සමහර වෙලාවට යනකොට බොනවත් දන්නේ නැහැ. රහමෙර කාණින් සම්පූර්ණ වැළකෙන. එතකොට බලන්න කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ ඉන්නේ ඉඳීම තුළ සම්පූර්ණයෙන්ම මගේ කයින් වටිනෙන් වෙන කෙලෙස් යටපත් වුණා. ඒ වගේම පිනක් සිද්ධ වුණා කියලා ඒකට කියන සීලමය පුණ්‍ය කිරිය වස්තුතිය. කෙනෙකුට දැන් මේ ඉන්නේ ඉඳීම තුළින් මේ පැය තුළින් බලන්න මොනතරම් පිනක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ලේසි නෑ. ඉතින් ඒ ගැන හිතුවා. ඉතින් ඒකට කියන සීලමය පුණ්‍ය කිරිය වස්තුතිය. ඊළඟට තියෙනවා භාවනාවේ පුණ්‍ය කිරිය වස්තුතිය. භාවනාව පුණ්‍ය කිරිය වස්තුතිය කියලා කියන්නේ දැන් අපිට මේ ජීවිත ලැබිලා තියෙන පිනකින් කියවන්නේ පිනකින් තමයි ලැබිලා තියෙන්නේ. සමහරට යසයිසු කේස්ති බලන දේවල් වල යාන වාහන සේවක සේවිකාව මේ ඔක්කොම අමුතු දරුවන් ඒ වගේ ඔක්කොම පින. එතකොට දැන් භාවනාවෙන් කරන්නේ ඕවට තද බැඳීමක් තියෙනවනේ නේද? දේවල් වල තියෙන කඩන් වලට දරුවන්ට ස්වාමියාට ස්වාමිවට ඉතාල බැඳීමක් භාවනාවෙන් කරන්නේ භාවනාපින් දෙවස් වලින් කරන්නේ ඒවල තියෙන ස්වභාවයේ කිසිම කිලිහෙල් කර ගන්න පුළුවන් සම්ලද නැත්නම් ඕවා මගේම කියලා මගේම නම ලියාගෙන ඉන්න කොහොමද මේ අක්කා ඉන්නේ මේ පිනකින් දඟුලේ නමුත් ඒක දැන් මොකටද හේතුනේ අත්තර ගන්න බැරි වුණා කපසලේකට තමයි ඒ නිසා භාවනා කරන්නට ඕන දැන් මේ වෙන තුල අහලා තිනේ එක්තරා සිටු කෙනෙකුට හිතියා භාර්යාවට හතර දෙනෙක්
මේ සිටුතුමා එක භාර්යාවකට ඉතාම උසස් ආකාරයෙන් උපකාර කළා. ඒ කියන්නේ කෑම බීම දුන්නා, ඒ වගේම හොඳ හෝටල්වල තමයි නැවැත්තුවේ, ප්‍රෝදියම් වර්ග දුන්නා, විශාල වශයෙන් අප උපකාර කළා. තවත් කෙනෙකුට තව ටිකක් සැලකුවා, තවත් කෙනෙකුට තව ටිකක් සැලකුවා, එක්කෙනෙකුට නොසලකාම හැරියා. දැන් මේ සිටුතුමා හරිම වයෝ වෘද්ධයි. මරණාසන්න කිත්තුයි, ඔන්න මෙන්න මැරෙන්න කිත්තුයි. හොඳටම සලකෝ භාර්යාව ළඟට ගිහිල්ලා ඇහුවා, ඔයා ඉන්නවද මාත් එක්ක යන්න? ඊළඟට සලකෝ භාර්යාව ළඟට ගිහිල්ලා, ඔයා ඉන්නවද මාත් එක්ක කතා යන්න? කටවහ ගන්න. ඊළඟට සලකෝ භාර්යාව ළඟට ගිහිල්ලා ඇහුවා, ඔයා ඉන්නවද මාත් එක්ක යන්න? එයාටම මම ඕනනම් කනත් ළඟට යන්න. නොසලකාම හරිපු භාර්යාව ළඟට ගිහිල්ලා ඇහුවා, ඔයා ඉන්නවද මාත් එක්ක යන්න? එයාටම දැන් හොඳටම සලකෝ භාර්යාව අවුල්. මේක උපමාව හොඳටම සලකෝ භාර්යාව අවුල්. දේවල් කරවා යහන වාහන ඊළඟට සැලකන කුමාරියාව තමයි ඥාති, හිතයිති, අකල්වාති, දරුවන්. ඒගොල්ලේ නම් පහදෙස්. අනත්තල. එන්න පස් ටිකක් දාලා යන්නේ. සමහර දාටි ඒගොල්ලෝ සැලකන තිබ්බත් එනවා, නොසලකුවත් එනවා, උපදව ගන්න දවස් ඉන්න. නොතන කාමහැරිය භාර්යාව කවුද? ඒ නිසා දැන් ඔය භාවනාවේ කුණිකේ වස්තු කියලා කියන්නේ භාවනාව තුළින් පමණයි කෙනෙකුට ඒ නසන කාම හැරෙන භාර්යාවත් එක්ක නොයන්නේ කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ හිත හදාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් දැන් සාමාන්‍යයෙන් එහෙම නැත්නම් භාවනාවේ වශයෙන් පිනක් සිද්ධ කරගන්න නැත්නම් භාවනා යොමුරේ නැත්නම් මොකද සිද්ධ වෙන්නේ? අර නොකන කාමාරු භාර්යාවෙක් තමයි යන්නේ. දැන් මේකෙන් තුන් දවසක සිට විනාඩි පහක් හරි භාවනා කරන්න යන පුස්තන බහ. ඔව්. කයි මාගේ කටේ සියම මාගේ දෙන්න. හතර දෙනෙක් වගේ තමයි. තාවර නෝලා ඉන්න භාවනා කරන අවශ්‍ය නැහැ. මොකද ඔය තත්ත්වයට ගියාන් පස්සේ තමයි කරන්න බලාපොරොත්තු වෙන රැස්සේ. නමුත් තමන්ට පුළුවන් කාලේ හොඳ කාලේ හයි හත්යේ තියෙන කාලේ තමයි කරගන්න ඕන. නැත්නම් ඉඳගත්ත තැනින් නැගිටින්න බැරිව අමාරුයි. ඒ නිසා ඒ භාවනාවේ කුණ්‍ය කිරේ වස්තු සිත්තර ගැනීම උභාන් දේශනා කළේ මේ සැපේ බැඳී පඩු කර ගන්න පුළුවන්. ඒවා නවත් ගන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වන ආශ්‍රය වෙන ඒකාන්ත නිවන්සේ පසක් කර ගන්න හේතුවෙන්. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කියන ලද ඒ කියන්නේ දානමේ සීලමය භාවනාවේ මේ කුණ්‍ය කිරේ වස්තු තුනේ බෞද්ධයා ජීවිතේ ආයෝනිකව සිද්ධ කර යුතුයි. ඒ තුළින් තමන්ට මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. පරලොව ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ යථාර්ථය කරා යන ගමන
මුතුන් හමුනා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මුතුන් ශ්‍රී සාක්ෂාත් කරගන්නට අපිට හේතු ආශ්‍රනා. එනිසා දැන් මේ පිළිගත් පිළිස සතුට වෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාවට සවන් දෙන්නේ ඒ වගේම මින් දැනට කරගන්න තියෙන විශාල පුණ්‍ය රාශියක් මේක දාන කියන භවනා වශයෙන් සීල පුණ්‍ය ක්‍රියා ධර්ම ඇතුළේ. එනිසා මේ දැනට කරගන්න තියෙන මේ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයේ විශේෂයෙන්ම මේ පින් තුලගේ අරමුණ වෙලා තියෙන්නේ එහෙම තිලක සේනාරත්න මියගිය දෙමාපියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටයි. එනිසා අපි දැන් මේ අවස්ථාවේ අපි විසින් ධර්ම දේශනා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තව සකල විද පුණ්‍ය සම්භාර ධර්මයේ මේ නම් සඳහන් කළ හේමිය සේනාරත්න ඒ වගේම නේපාලෝගේ දෙමාපියන්ට සියලුම නේපාලෝගේ ඥාතීන්ට බන්දු වර්ගයා මේ දින තමන් සියයෙන් කරගන්නා පිනක් මේ සාදු සාදු කියන විදිහට අනුමෝදන් වීමෙන් පුණක් මගේ සුභතියක්ම වේවා. සුභතියෙන් සුභතියට ගමන් කරත්වා යෝති යෝති පරායන උපසන් කරගෙන ප්‍රාර්ථනා පරිද්දෙන් සාන්තමා මහරිමංසෝ ලබත්වා ක්ලමල් කියනා සිටින් අමනුන් ඒ වගේම අපවත් සම්බුද්ධ ශාසන ආරක්ෂා කරන්නා වූ අල්පේ සාක්ති මහේ සාක්තිය සිල දිවි රාජ මණ්ඩලයත් මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමේ මේ ශ්‍රීලංකා දීපයට බුදු සසුනට බෞද්ධ ජනතාවට මේ බෞද්ධ නාලිකාවට ඒ වගේම මේ නාලිකා වැඩසන සියලුම කාර්ය මණ්ඩලයටත් ධාර්මික දේව ආරක්ෂා උදාකර දෙත්වා. අවසානයේ දිවි රාජ මණ්ඩලයත් ප්‍රාර්ථනා වශයෙන් සාන් තමා මාලිමන් සුලබත්වා ලබි දෙවියන් සත්‍යයෙන් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන් අද නීතින් කමේ දායකත්වයේ දරණ ඒ බිරිඳ නන්දා දසනායක පුතා සංජීව සේනාරත්න ලේලිය නිසාන් සේනාරත්න දුව සංජීවනි සේනාරත්න ජයනා සුමින්ද පෙරේරා ඇතුළු හුණුගුරු මිනිසක ඇතුළේ තින්නා සෑම දෙනාටම මේ කුසලානිකාස බලය ඉදෝ රෝමිතුව දිගා සිටි සම්පත් අත්පත් වේවා. දුකෙන් තොර සතින් බර වාසනාවන්ත ජීවිත ගත කරමින් රැතුතුන් බෝධි ඥානීකින් සාන් තමා අලිවන්සේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා අපි සසා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ බෞද්ධ නාලිකාවේ සභාපති දෝනන්දර අතිගරු පූජනීය දරණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දිවා කෙරෙහි සම්පත් අත්වේවා කියලා ආශිර්වාදනය කරමු. ඒ වගේම අපේ ගුරුවර අතිගරු පූජනීය නාවනි අරිදම්ම ස්වාමීන් වහන්සේ දෙවිසත් කාර්යයකට ඉස්සා දිලන්න පැටෙන්නවා. නිසා උන්වහන්සේටත් මේ කුසලාන සල්ප බලය දුක් නිරෝගී සුව දිගා කෙරෙහි සම්පත් අත්පත් වේවා කියලා ආශිර්වාදනය කරමු. නිසා දෙවියන් ප්‍රඥාදී ශක්තියෙන් අවුස්සන ඉදම් මෙඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මෙඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මෙඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. එන්තාවතා සයම්මේ හේ සම්පතං පුඤ්ඤ සංකදං සම්දී දේවා අනුමෝදන්තු සම්පතං අන්ති සින්දියා. එන්තාවතාසයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සංඝේ භූතා අනුමෝදන්තු සම්පතං. එන්තාවතාසයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සංඝේ සංඝා අනුමෝදන්තු සම්පතං පංචති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තථා සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා. අභිවාදන සීලේස නිසං සාපිතායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පන්ති සංග සම්පන්ති මේ වෙච්චේ අතෝ නිබ්බාන සම්පති සීනාදී සම්පති වෙච්චි සතුටු සතුටු දෙවන ප්‍රේ ඔබ පෙරේ වෙච්චි
හේතු දේශනාව සිදු කළ ධාරාහිත්‍ය කොළඹ පහ පිටු පිළන් උපස්ථාන රාමාධිපති ත්‍රිපිටකාචාර්ය පෝජ්‍යපාද මොරටුතු විහාර කුල්‍ය ස්වාමීන් වහන්සේයන් වහන්සේට නිරොග් නිරෝගී ජීවිතය ලැබේවායි අපි සිය දෙනා සාදුනාදී පාස්තා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ සමගින් බෞද්ධ රෝපණය ඔබ සදා දේශනාව අප වෙතින් මමපත් කරනවා. විනත ඔබ සමඟ සාකච්ඡා කරනවා.